කතානායකවරයා විසින් කරන ලබ නිවේදන නිවේදන ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පීල් මාෂල් සරත් පොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ ප්‍රප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 133 හි විධිවිධාන අනුව විධිවිධාන ප්‍රකාරව 2023 ජූනි මාස 8 වන දින තේරීම් කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ රවුප් හකීම් මහතා එම කාර්ක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය පරිපාලන සදෙස කටයුතු පළාත් සභා මාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2020 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා HDFC බැංකු වාර්ෂික වාර්තාව 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2022 වර්ෂය සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ කියා මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විවෘත සහ වගකීතු රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ගරු අධ්‍යාපන අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2021 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. කරපු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා. 2022 වර්ෂය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ගරු ධීවර අමාත්‍යතුමා. 2022 වර්ෂය සඳහා ධීවර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව හා ආහාර සුරක්ෂිත හා කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. කරු ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා. 2018 සහ 2019 වර්ෂය සඳහා මාර්ග ආරක්ෂා පිළිබඳව ජාතික සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා බල ශක්තිය හා ප්‍රවාහන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ගරු සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා. 2022 වර්ෂය සඳහා සංචාරක ඉඩම් අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණු මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ගරු ඇවිලි කර්මාන්ත අමාත්‍යතුමා කර්මාන්ත අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 2016 2017 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සීනි සමාගමේ වාර්ෂික වාර්තාවද 2019-20 වර්ෂ සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2021-22 වර්ෂ සඳහා සිමසත ලංකා පොස්ට්පේඩ් සමාගමේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් මේ වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. ගරු මහජන ආරක්ෂක මාත්‍යතුමා. 2022 වර්ෂය සඳහා පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විවෘත සහ වගකීතු රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. කාර්ක සභා වාර්තා පිළිගැන්වීම ක්‍රීඩා යවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවේ සභාවේ වාර්තා එම කාර්ක සභාවේ සභාපති ගරු රොෂාන් රණසිංහ මහතා විසින් පිළිගැන්වීම. ඒ වෙනුවෙන් ඩී වීරසිංහ කරුමන්තුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමා ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවේ රොෂාන් රණසිංහ අමාත්‍යතුමා වෙනුවෙන් මේක ඉදිරිපත් කරනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේත යොමු කරන ලද 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් පිළිගැන්වීම.
गरु नियोज्य कथानकमें श्रीलंका टेलीकॉम आयतन पौद्गलीकरण क्रीमें जातिकाराक्षावटवन बलपैम संबंधेन जातिकाराक्षा पीलिबंद आंशिक अधीक्षण कारक सभा वार्ताव मम इदिरिपत् करिमि मट एक विनाडियक पमनक देने के निर्देश तुनक तीनों केटियन कियन्न श्रीलंका टेलीकॉम आयतने दैनटमत् अर्धवशेन पौद्गलीकरण कर ऐति अतर जात्यंतर समागम सत्व कोटस्वलिन सीट 47 दशम अनु नमय अटक्द රජයට කොටස් 149.5% ඇත තවදුරටත් පුද්ගලීකරණය කිරීම මගින් රටෙහි තීරණාත්මක සංවේදන යටිතල පහසුකම් සංවේදී තොරතුරු ලාභයේ ඉලක්ක කරගත් අභිලාෂයන් සහිත ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පුද්ගලික ආයතන වෙත නිරාවරණය වනු ඇත එබැවින් ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය නිර්දේශ නොකරයි ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට කුමන ආකාරයකින් උපකාර කළ කිසිවෙකුට අසාධු ලේඛනගත කර සංවිධානයකට කිසිදු කොටසක් මෙලදී ගැනීමට සහ අපගේ ජාතික වත්කම් පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය. ගිවිසුමේ විධිවිධාන සලසා පරිදි රජයට ටෙලිකොම් මී අනිකුත් විශාල කොටස් හිමියා සතු කොටස් ආපසු මිලදී ගත හැකි අතර එම කොටස් සංවේදී සහ අවධානමට ලක් විය හැකි අතිරික්ත ඉඩම් සහ ගොඩනැගිලි තීර්ණාත්මක යටිතල පහසුකම් සහ ව්‍යාපාර ලෙස බෙදා දැක්විය හැකිය. ජාතික ආරක්ෂාවට බලපාන පළමු කොටස් රඳවා ගනිමින් තීර්ණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සහ සීලුම රජයේ රෙගුලාසි පිළිපැදීම සහතික කිරීම සඳහා පුද්ගලික රාජ්‍ය අවුල්කාරීත්වය හරහා ප්‍රධාන කොටස් හිමියන්ගේ අනිකුත් කොටස් රජයට ඉවත් කළ හැකිය. මේ ආකාරයෙන් රජයේ ලාභ ලබන අතර ජාතික ආරක්ෂාව සහතික කරමින් ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය හැකිය. ස්තුතියි. පෙසම් පිළිගැනීම ගරු දයශ්‍රී ජයසේකර මහත්මයා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මිනුවන්ගඩේ නෙල්ලිය සඳ සේවනයන් ලිපිනේ පදිංචි KMA කීරවැල්ල මාතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා. ගරු ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මැතිතුමා. පැමිණ නැත. ගරු ඉසුරු දොඩංගොඩ මැතිතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගාල්ල උළුවිටකේ වැවේවත්ත අංක 113 4 දරණ ස්ථානයේ පදිංචි ANP ගුණවර්ධන මාතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා. විපක්ෂ නායකතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කාලීන වැදගත් කරුණු ගණනාවක් ඉදිරිපත් කරන්නට ඔබතුමා මට අවසරය ලබා දීම ගැන පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා, අමාත්‍ය ධූරය දරන සුදේශ කටයුතු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අදාළ ගැටලු කිහිපයක් ඉදිරිපත් කරනවා. අත්වශයෙන්ම මම ගරු අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. උපදේශක කාරක සභාවෙත් මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඒවට සාවධානව ඇහුම්කන් දීලා මේ සිදුවීති වෙන අසාධාරණේ නිවැරදි කරන්නට ගරු අග්‍රාමාත්‍යතුමා මේ නිර්දේශය ලබා දුන්නා. උපදේශක කාරක සභාවේ ඔබතුමා මේ ලබා දුන්නු සහයෝගය තවදුරටත් ලබා ගැනීම සඳහා මම එතුමාට මතක් කරන්න කැමැතියි. අර 465 දෙනාගේ ප්‍රශ්නය, ඒක දැන් 443 දෙනෙකුගේ ප්‍රශ්නය බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීමේ වැඩසටහනේදී බඳවා ගැනීම අත්හිටුන් ලද උපාධිධාරීන් 443 දෙනෙක් ඉන්නවයි කියලා තමයි දැන් අමාත්‍යංශය කියන්නේ. ඒ අයගේ බඳවා ගැනීම ඉතාමත්ම ඉක්මනින් ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමනි, කළමනාකරණ සේවා නිලධාරී සීමිත තරඟ විභාගයෙන් තේදිපත් වූ අයට උසස් වීම් ලබා දීමේදී දැනට 690කට ඒ පත්වීම් ලබා දීම ක්‍රියාත්මක කළා තිබෙනවා. ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවත් 780ක් ඇතන ඉතුරු වෙලා තිබෙනවා. අපිට දැනුම් දුන්නා උපදේශක කාරක සභාවේදී මේ ඉතිරි 780න් 300කට අධික ප්‍රමාණයකට පත්වීම් ලබා දීම අනුමත කරලා තිබෙනවායි කියලා. ඉතිරි 480ෙත් ඒ පත් උසස් වීම් ලබා දීම, සීමිත තරඟ විභාගින් උසස් වීම් ලබා දීම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාට මම යොමු කරන්න කැමතියි වැදගත් කාරණාවක්. මේ තමයි ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමාගේ අමාත්‍යංශයෙන් පසුගිය දිනක මාර්තු 19 වෙනිදායින් පසුව පළාත් පාලන ආයතන දූර කාලය අවසන් වුණු අවස්ථාවේ ඔබතුමාගේ අමාත්‍යංශයේ ලේකම්තුමා චක්‍ර ලේකයක් නිකුත් කරා
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතවරයෙක් මේවා සම්බන්ධීකරණයට ඉදිරිපත් කරන්නයි කියලා. දැන් ඔබතුමාලා ඒක වෙනස් කරගෙන තිබෙනවා. ඒකට බොහොම ස්තුතියි. හැබැයි වෙනස් කරගෙන දැන් ආණ්ඩුකාරවරයාට සම්බන්ධීකරණය කර ගැනීම සඳහා රජයේ නිලධාරියෙක් සංවර්ධන නිලධාරියෙක් පත් කර ගැනීමේ අලුත් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. මම කරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කැමති 1987 අංක 15 දරන සංශෝධිත ප්‍රාදේශීය පනතේ 9 වෙනි වගන්තියට අනුව 1939 අංක 61 දරන සංශෝධිත නගර සභා ආඥා පනතේ 27 වෙනි වගන්තියට අනුව 1949 අංක 1 දරන සංශෝධිත මහනගර සභා ආඥා පනතේ 170 වෙනි වගන්තියට අනුව කරු අග්‍රාමාත්‍යතුමනි මේ සියලු බලතල ක්‍රියාත්මක කරන්නට පළාත් පාලන කොමසාරිස්වරු නාගරික කොමසාරිස්වරු බලාත් පාලන ආයතනවල ලේකම්වරු ඉන්නවා. මේකට අලුතින් පත් කිරීම කරන්නට අවශ්‍ය නැහැ. අපි ඔබතුමන්ලා ක්‍රියාත්මක කරපු මේ පළවෙනි චක්‍රලේඛය අධිකරණයේ අභියෝගයට ලක් කරමින් සිටින මොහොතක දැන් ඒක වෙනස් කරගෙන තිබෙනවා. අපි අභියෝගයට ලක් කරන ක්‍රියාවලිය වෙනස් කරන්න සූදානම් නැහැ. අපි මේ ක්‍රියාවත් ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණයට පත් කිරීමේ ක්‍රියාවත් අභියෝගයට ලක් කරන්නට කටයුතු කරනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් බොහොම කාරුණික විල්ලීමක් කරනවා. මේ අනපනත් 1987 1939 1949 මේ අනපනත් අනුව ඒ බලය ලබා දීලා තිබෙන ඒ පළාත් පාලන ආයතනයේ ලේකම්වරුන්ට ඒ නාගරික කොමසාරිස්වරුන්ට පළාත් පාලන කොමසාරිස්වරුන්ට ඒ අයට තියෙන බලය පළුදු කරන්නට කටයුතු කරන්න එපයි කියලා මම ඔබතුමාගෙන් මේ අවස්ථාවේ බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම ඔය මොනවත් කරන්න අවශ්‍ය නැහැ ගරු අග්‍රාමාත්‍යතුමනි. කිසිම බියක් නැතුව හොඳට කශේරුකාව ශක්තිමත් කරගෙන නිවට වෙන්නේ නැතුව බීගුළු වෙන්නේ නැතුව පළාත් පාලන මැතිවරණේ තැබුවා නම් ක්‍රියාත්මක කරා නම් මම හිතන්නේ මේ ප්‍රශ්නවලට බොහොම තිරසර විසඳුමක් ජනවරමින් ජනතා ආශිර්වාදයෙන් ලැබෙනවායි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්නට කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මම රංජිත් සියඹලපිටිය මැතිතුමත් මේ අවස්ථාවේ සිටින මොහොතේ මම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. 2020 11 වෙනි මාසයේ 27 වෙනිදා මම 27-2 ප්‍රශ්නයක් ඉදිරිපත් කරා ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත් කරුවන් වෙනුවෙන්. අත්ත වශයෙන්ම එදා මුදල් අමාත්‍යවරයා සෑහීමකට පත්වෙන පිළිතුරක් අපිට ලබා දුන්නේ නැහැ. මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ තැන්පත් කරුවන් 6400ක් වෙනුවෙන්. මේ මොහොත වෙන විට තැන්පත් කරුවන්ගේ මුදල් බිලියන 11.6ක් තිබෙනවා. ඒ වගේම බිලියන 5.5ක වටිනාකමකින් යුක්ත වූ ද ෆිනෑන්ස් එකේ වත්කම් තිබෙනවා. ඒ නිසා මේ වන විට ද ෆිනෑන්ස් ආයතනයේ ඈවර කිරීම සඳහා ඈවර කරුවෙක් පත් කරලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. මම අහන්න කැමති අපේ ගරු සීමලපිටිය මැතිතුමාගෙන් විශේෂයෙන්ම දූෂණයකින් වංචාවකින් තොරව කෙන්රිච් ෆිනෑන්ස් ආයතනයේ ඈවර කළ පරිදිම ද ෆිනෑන්ස් ආයතනයත් ඈවර කරලා තැන්පත් කරුවන්ගේ සම්පූර්ණ තැන්පත් මුදල සහ ගෙවිය යුතු පොලි මුදල් ලබා දෙනට ඔබ කටයුතු කරනවද? එසේ නැත්නම් ද ෆිනෑන්ස් ආයතනයේ වෙනත් මූල්‍ය සමාගමක් සමග ඒකාබද්ධ කර හෝ විදේශ ආයෝජකෙක් එක්ක සම්බන්ධ කරගෙන හෝ ඒ ආයතනයේ භාරකාරීත්වය ලබා දීලා නැවතත් වතාවක් ලාභ ලබන ආයතනයක් විදිහට පවත්වාගෙන යන්නට කටයුතු කරනවද? එසේ නැත්නම් ද ෆිනෑන්ස් ආයතනයේ සම්පූර්ණයෙන්ම විකුණා වංචා නොකර එම මුදලින් තැන්පත් කරුවන්ගේ සම්පූර්ණ මුදල් තැන්පතු සහ අදාළ පොලි ගෙවීම් ගෙවන්නට කටයුතු කරනවද කියන කාරණාව මම ඉදිරිපත් කරනවා. මම අසාධාරණයි එකපාරටම මේක අහලා එකපාරටම උත්තරයක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්න. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ද ෆිනෑන්ස් එකේ තැන්පත් කරුවන් නෑ එමෙතු අපට තැන්පත් කරුවන් 6400ක් පමණ සිටිනවා. ඒ අයගේ ඒ අයිතිවාසිකම් සුරක්ෂා වෙන ආකාරයට කටයුතු කරන්නට ඔබතුමා කටයුතු කරනවද කියන කාරණාව ඔබතුමා වෙලාව අරගෙන මේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරලා ඒ මිනිසුන්ගේ පැත්තෙන් තැන්පත් කරුවන්ගේ පැත්තෙන් තැන්පත් මුදලත් පොලි මුදලත් ලබා දෙන විදිහට මේ විසඳුම සකස් කරන්නයි කියන යෝජනාව මම ඉදිරිපත් කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ලබා දුන්නු අවස්ථාවේ මම මතක් කරන්න කැමති ඊයේ දවසේ බොහොම වැදගත් මාතෘකාවක් සාකච්ඡාවට භාජනය වුණා. ඒ තමයි අර පෝර පිළිවෙත ප්‍රශ්නය.
ඉතින් මම මේ අවස්ථාවේ පාවිච්චි කරා අසූචිපූර්ව කියන වචනය ඒක ඇත්තටම මම පාවිච්චි කරේ මේ රටේ ගොවි ජනතාව හඳුන්වන්නේ පෝර අසූචිපූර්ව හැටියට ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම මතු කරන්න කැමති ගැටලු දෙකක් පළවෙනි ගැටලුව තමයි විශේෂයෙන්ම චීන කාබනික පොහොර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවලා තිබෙනවා පෝරත් නැහැ මුදලුත් නැහැ ඒ වගේම ඇත්ත වශයෙන්ම ඒ බැංක ගැරන්ටි එක එන්කෑෂ් කරලා මේ රටට සිදුණු පාඩුව පියවා ගන්නට වැඩ කටයුතු කරලත් නැහැ විගණකාධිපතිවරයාගේ වාර්තාව ඒ වාර්තාවේ නිර්දේශ මේ සියල්ලක් මා සතුව තිබෙනවා මම ඒවා හැන්සාත්ගත කරනවා සභාගත කරනවා මේ මහා අපරාධය කරපු අයගෙන් මේ මුදල පියවා ගන්නට වැඩ කටයුතු කරන්නේ කවදද මේ රටට අහිමි වුණු ඒ මුදල් සම්පත මේ වංචනික ලෙස ඒ කාබලික පොහොර ඒ අල්ලස් කොමිස් ක්‍රියාවලිය තුල ඒ රටට අහිමි කරපු සල්ලි ටික ආපහු ලබා ගන්නට කටයුතු කරන්නේ කවදද කියන එක මම අහන්න කැමතියි ඒ වගේ මේකේ දෙවෙනි කාරණාව ඔබතුමාට අවධානය යොමු කරන්න කැමති කෘෂිකාර්මික ප්‍රදේශයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්දියාවෙනුත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනයක් ඉතාමත්ම වැරදි ආකාරයෙන් ඇනුම් කරලා නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 21ක් ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ඉන්දිය ගොවි පොහොර සමාගමෙන් ලබාගෙන තිබෙනවා ඇත්ත වශයෙන්ම විගණකාධිපති වරයා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුවට මේක යොමු කරනවායි කියලා කිව්වත් මේ මොහොත වෙනකන් ඒක ගැන ක්‍රියාවක් නැහැ ඉන්දියාවේ ඩොලර් 3.23කට අලෙවි වූ නැනෝ දියර පොහොර මිලිලීටර් 500ක් ශ්‍රී ලංකාවේ මිලදීගෙන තිබුණේ ශ්‍රී ලංකාව මිලදීගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් 12.745කට එතකොට මිලිලීටර් 500ක් සඳහා ඉන්දියාවේ සිල්ලල මිලටත් වැඩි රුපියල් 1867ක් 67ක් වැඩිපුර අගයක් ගෙවලා තිබෙනවා මේකෙන් සිදුණු සම්පූර්ණ අමතර වියදම රුපියල් මිලියන 7841ක් බිලියන 7.8ක් එතකොට මේ නැනෝ නයිට්‍රජන් පොහොර වංචාව ගැන මොකද්ද රජය කියන්නේ කෝ ඒකේ වාර්තාව ඇයි ඒ වාර්තා සභාගත කරන්නේ නැත්තේ කවුද මේ වංචනික ක්‍රියාදාමයට සම්බන්ධ මොනවාද මේ වංචනික ක්‍රියාදාමයට සම්බන්ධ වූ සීළු දනා වෙනුවෙන් ගන්න පියවර ඒ නිසා විශේෂයෙන්ම මම අවසාන වශයෙන් නියෝජ්‍ය කතානායකතුමාගේ අවධානය යොමු කරන්න කැමති social safety nets and the state of poverty in Sri Lanka කියන වාර්තාව learn asia කියන සමාගම දත්ත ඉදිරිපත් කළා තිබෙනවා මේ රටේ විශාල ප්‍රමාණයක් ලක්ෂ සංඛ්‍යාත ජනතාව දුප්පත්කමට පත් වෙලා තිබෙනවා විශාල ප්‍රමාණයක් දරිද්‍රතාවයේ කියන අංශයට යොමු වෙලා තිබෙනවා ඒ වගේම විශේෂයෙන්ම ලක්ෂ 40ක් මේ පහුගිය කාලේ 2019න් පස්සේ ඒ කියන්නේ සම්පූර්ණ ජනගහනයෙන් 17%ක් ලක්ෂ 40ක් පුද්ගලයෝ දරිද්‍රතාවයට ප්‍රවේශ වෙලා තිබෙනවා මේ පළාත් 9ම මේ දරිද්‍රතාවය වර්ධනය වෙලා තිබෙනවා මම ළඟ තිබෙනවා මේ වාර්තාව මම කැමති ඒක හැන්සාත්ගත කරන්න සලහගත කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වගේ ලක්ෂ 40ක් දුප්පත්කමට වැටෙනකොට අසූචි පෝර ගනුදෙනුව හරහත් ඒ වගේම නයිට්‍රජන් දියර පොහොර ගනුදෙනුව හරහත් මේ රටට මේ වගේ අලාභයක් සිදු වෙන මොහොතක මම ඉල්ලීමක් කරනවා ගරු අගමැතිතුමාගෙන් මේ ප්‍රශ්නවලට අවධානය යොමු කරලා මේ හොරකම් වලට වංචා වලට දූෂණයට සම්බන්ධ සීලුම දෙනා නීති හමුට ගෙන එන්නටත් ඒ අයගෙන් මේ රට වෙනුවෙන් වන්දි ලබා ගන්නටත් කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා මට මේ අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම ගැන නියෝජ්‍ය කතානායකතුමාට මගේ ස්තුතිය පුදවමි මේ අපේ ජගත් කුමාර සුමිත්‍රා රජමැතිතුමාගේ පෙස්සම ඉදිරිපත් කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මහරගම පමුණුව දේවාලපාර අංක 98 98න් 19 බී දරණ ස්ථානයේ පදිංචි W හේමලාල් ජයසිරි මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වනවා. පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරන ලැබේ. දයසිරි ජයසිරි මහතා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව ඊයේ
अपे सैत्यदास मधुकरा कारण अपे गरु अगमेट सभा नायक इवागेम आंडपक्ष प्रधान संविधायक मिथन मुदल नमी अपे रंजित सिंह रिटी मेत्मा इन्हें मोम गौरव बुद्धवा इलेनवा मे श्रीलंका रक्षण संस्था अपे वृत्ति समिति नायक दिवाकर अतुगल महात्म यतुमाव यतुम श्रीलंका निदास सेवक संघ में सभापति वर विधि वेड कर वगेम रक्षण संस्था विकिनी मटेरियन व्यापारी विशाल वृत्ति समिति नायक वेड कर विशेष नियोजकथानायक तुमणी कोलम प्रधान शाखा कलवाण शाखावट किसी दू हेतु ये मे कदा कर मेक दिगिन दिगट मे वृत्ति समिति नायक मरदने किरीम सिद्ध करना मुखद आंडूट अवश्यला दीना विविध कंपनी लाभ लभने विकुण दिन रक्षण संस्था लाभ लभन आयतने मेके सेवको शिरोना मेकट विरुद्ध एक नायकत्व दिन वृत्ति समिति नायक मे विधि मारकल दिन मतमा इलेनवा श्रीलंका निदास पक्ष तव दुट कटूतर निशा महिता अपे रंजित सिंह रिटी मैं अपे वृत्ति समिति नायक निदास सेवक संघ में वृत्ति समिति नायक मे मारकलती महिता उतुमा इलेनवा मे विधि अत्नोमतिक विधि अपे नियोजक अदानायक मे सभापति बड़कर आना सेवक अंगे पलिगा आना मेकट विन विकल्प विकल्प तीन महिला इलिम बोम गौरव पक्ष नायक පෞගිය ආණ්ඩුව කාලේ සිද්ධ විච්ඡ පොහොර වංචාව පිළිබඳව කියනවා. ඒතකොට අපි නියෝජනේ අපේ වරප්‍රසාද අයිතියක් මේක. ඒ වියදම් පිළිබඳව සහ ඒ හොරකම් පිළිබඳව නිශ්චිත උත්තරයක් දෙන්නේ නැහැ. දෙන්න බෑ. ඇයි? ඒ හොර කල්ලියම ඉන්නේ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නියෝජනය කරන මේ ආණ්ඩුවේ නියෝජනය කරන මෙහෙන් පැනලා ගිහිල්ලා හිටපු කවුරු හරි අපි කොහොමද මේ හොරුන්ට උත්තර දෙන්න බෑ. හොර කොටේ ඉන්නේ. ඒ ඉන්ටර්නෙට් කාර්ය නැගලා මේ හොරුන් අල්ලනවා මේකට වග කියනවා මේක එලි දක්වනවා හරි කියන්න පුළුවන් කොන්දක් තියෙන කෙනෙක් කියන්න. මොකද අපිට විපක්ෂයේ ඉඳගෙන කෑ ගහන විතරයි. ඒවා මහ ජනතාවට අයිති මුදල් කරු නියෝජක කතානායකතුමා නැකත ඔබතුමාත් ඔය කියන්න ඕනේ මුලසුන දරන මේ සභාව මේ බදු ගෙවන ජනතාවගේ මුදල් වංචා වෙලා තියෙනවා නම් පොහොර නැව් ගෙනල්ලා හරි වෙන හරි ගෙනල්ලා ඒවා ඉදි කරලා අත්තරම් කරනවා කියන ප්‍රකාශය කරන ඔබතුමා හරි विविध उत्तर බිලියන 2500 පෝරත් නැහැ සල්ලිත් නැහැ වරදිකාරයෙකුත් නැහැ බොහොම ඉස්සිතේ කරුවෙමුතු ඒකට අපි කියන්නේ එතකොට මේක සම්බන්ධයෙන් ඔඩිට් වාර්තා ප්‍රබාධකරනවා යම් බුද්ධලයක් බේර ගන්න හරි බොහොම ඉස්සිතේ ඔබතුමාට දැන් පයිට බෝඩ ඔබතුමා බොහොම ස්තුති කියලා බෑ ආණ්ඩුවේ උත්තරයක් දෙන්න නෑ ගරු මන්ත්‍රීතුමා දැන් අදාළ ඇමතිතුමා මේ සභාවේ නෑ ඔබතුමා මේකට බොහොම ස්තුති කියනවා නෑ නැතුව ඉතින් චෝදනාව කරොත් බොහොම ස්තුති කියනවා බොහොම ස්තුති ඒ කියන්නේ ඔබතුමා ඒ කියන්නේ ඔබතුමා ඒ වත්තේ ලස්සන නැද්ද ආණ්ඩුවේ ඔබතුමා බොහොම ස්තුතියි ඔව් उत्तर චෝදනාවලට ලක් වෙන කෙනෙක් ඉන්නවා නම් නිලධාරීන් හෝ කවුරු හෝ වේවා ඒ සම්බන්ධව කටයුතු කරනවා කියන කාරණාවක් කිව්වා කියලා තියෙද්දි මේක දිගින් දිගට යනකොට මේ න්‍යාය පත්‍රය කරගන්න වෙන්නේ නැහැ කරුණ නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඔව් සර් විපක්ෂ නායකතුමා කරු කතානායකතුමනි ඔබතුමා ඒ ප්‍රශ්නම දාන්න ඊදිනේ මේක පිළිබඳ සාකච්ඡා වුණා හැබැයි ලැබුණු උත්තරෙන් අපි කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ අඩුම ගානේ කෝප් එකටවත් කෝප් කමිටුවටවත්
ඒ ඔඩිට් රිපෝට් එක ලබා දීලත් නැහැ විශේෂයෙන්ම මේ ප්‍රශ්නය වසර ගණනාවක් මුල්ලේ දිග ගැහෙන ප්‍රශ්නයක් නිසා මම ඔබතුමාට කියන්න කැමතියි විශේෂයෙන්ම ප්‍රශ්න දෙකක් තිබෙනවා හැබැයි මේ ප්‍රශ්න දෙකම මතු කරනකොට කියන දේ තමයි ජාත්‍යන්තරයේ ඉන්න අනිත් රටවල් වලට නිඳා අපහාස කරන්න එපා ඉන්දියාවට දොස් කියන්න එපා චීනයට දොස් කියන්න එපා අපි මේ රටවල් වලට නෙවෙයි දොස් කියන්නේ අපි මේ දොස් කියන්නේ මේ හොර අල්ලස් දූෂිත ගනුදෙනුව ක්‍රියා එදා ක්‍රියාත්මක කරපු එදා හිටපු ඇමතිවරුන්ට ඒක දොස් කියන්නේ රටවල් වලට නෙවෙයි දොස් කියන්නේ ඒක න අවධානය යොමු කරලා නෑ ගරු නෑ නෑ ගරු නියෝජක කතානායකතුමනි ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් ශ්‍රී ලංකාවේ රුපියල් වලින් බිලියන 2.5ක් මිලියන 2500ක් රටට අහිමි කරලා තිබෙනවා එතකොට නැනෝ පොහොර ඉන්දියාවෙන් එන නැනෝ පොහොරකින් තවත් බිලියන 7කට වැඩි ප්‍රමාණයක් අලාභ වෙලා තිබෙන අපේ රටට ඉතින් මේවා මේ රටේ සල්ලි මහජන සම්පත මහජනතාවගේ සල්ලි බොහොම ස්තුතියි ඔබට මේ කාරණේ මතු කරලා නෑ බොහොම ස්තුතියි කියන්න එපා නෑ ඉතින් විපක්ෂ නායකතුමා ඔකට දැන් මේ තප්පර ගානේ පරීක්ෂණයක් කරන්න බෑනේ ඔබතුමා දාරු සංවිධායකතුමා කිව්වා කාරණේ ඒ නිසා මේ සභාව අපහසුතාවයට පත් කරන්න එපා ඔබතුමාට දීපු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බොහොම ස්තුතියි කියන්න එපා බොහොම ස්තුතියි කිව්වම අර මම බොහොම ස්තුතියි ඒක වැරදියට ඔබතුමා තේරුම් ගන්න එපා බොහොම ස්තුතියි කාරණේ ඉදිරිපත් කරපු එකට කාම සිද්ධියට නෙමෙයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේක පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඉක්මනින් පවත්වලා ඒ මුදල් ටික අපේ රටට ලබා ගන්න. ඒ මුදල් වලින් පුළුවන් අපේ පාසල් දූ දරුවන්ට දිවාහර ලබා දෙන්න. ඒ හොරා කාපු සල්ලි ටික ආපහු ලබාගෙන අපිට පුළුවන් මේ රටේ ගොවියට ශක්තිය ලබා දෙන්න. ඒකයි අපි මේ හඳුනගන්නේ. හොඳයි. ගරු මේ සභානායක නියෝජ්‍ය කතානායකතුමනි මේ සභාවේදී අද දිනත් පක්ෂ නායකතුමන් විපක්ෂ මන්ත්‍රීවරුණු ඒ වගේම පසුගිය කාලේ පුරාමත් මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡාවට ප්‍රශ්න කිරීමට භාජනය වුණා. දැන් මේ පොහොර ගෙන්වා ගැනීම පිළිබඳව ඒ කාල තුල ඒ වෙච්ච සිද්ධිය වෙච්ච කාල සීමාවල ආందోళනාත්මක තත්ත්වයක් තිබුණා. මාධ්‍ය මගින් විවිධ අය ප්‍රකාශ කළා මේව තත්ත්වයක් තිබුණා. දැන් මේ පොහොර අනේනේ කිරීම සිදු කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන පොහොර සමාගම් වලින්. එතකොට මේ පොහොර සමාගම් කෝප් කමිටුවේ විෂයපතේට ඇතුල් වෙනවා. එතකොට කෝප් කමිටුවට සාමාන්‍යයෙන් යම්කිසි වර්ෂයක විගණන වාර්තා අවසන් වෙනස අවසන් වාර්තා ගේනවා. ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් කෝප් කමිටුවට අවශ්‍ය නම් පුළුවන් වර්තමාන තත්ත්වයේ මේක ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක් නම් විශේෂ සැසියක් තියලා විගණන අධිපති ගෙන්නලා තියෙන ડોකියුමන්ට්ස් ටික ගෙනල්ලා ඒ කෝප් කමිටුවට නම් සබ් කමිටි එකක් දාලා හරි මේක පරීක්ෂා කරන්න. මං හිතන්නේ ඔබතුමා මෙන්න මේ කාරණේ කෝප් කමිටුවේ අවධාරණයට ලක් කරා. හොඳයි. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. බොහොම ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා කම්කරුවා විදේශ රැකියා මැතිතුමාගෙන් ඇසීමට. අනුව නියෝජ්‍ය කතානායකතුමනි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි එක ඇමුණුම එකමගින් ඉදිරිපත් කරලා තියෙන ඔබතුමාට මං කාරණා අංක ටික කියන්නද ඉලක්කම් කියන තියෙන්නේ. ඒකත් කියන්න පුළුවන්. 2015-2019 අවුරුදු සඳහා කොපමණ ශ්‍රී ලංකාවෙන් සඳහා විදේශගත වුණාද කියන එක 2015 284,511 2016 240,441 2017 211,995 2018 211,234 2019 203,085 මම මීට වැඩි මනත් ඔබතුමා අහලා නැතත් 2022 වර්ෂයේ විතරක් අපි 312,000 කැවලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අවස්ථාව ලබා දීම සඳහා එම කාලය තුලදී අලුතින් හඳුනාගත් රටවල් ඒකත් ලේඛනයක් මගින් ඉදිරිපත් කරලා තියෙනවා රටවල් රාශියක් ඒ අවුරුද්දට විදියට ඉදිරිපත් කරලා තියෙනවා විශේෂයෙන්ම ඇල්බේනියා බොස්නියා බ්‍රිටිෂ් වර්ජිනියා අයිලන්ඩ් බ්‍රූකින් ෆාසෝ බ්‍රුනායි කැමරූන් කුකේසා කුකේ අයිලන්ඩ් ඉක්වඩෝ මේ වගේ රටවල් 26ක් සොල්වේනියා විශාල රටවල් ප්‍රමාණයක ඒ කාලය තුලත අලුතෙන් සොයාගෙන තියෙනවා එතකොට 2015-2019 දක්වා විදේශ රැකියා මගින් ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ විනිමය ආදායම එක් එක් වර්ෂයේ වශයෙන් වෙන් වෙන්ව දක්වන්න කියලා තියෙනවා මේකත් මහ බැංකු වාර්තාව මම ඉදිරිපත් කරනවා 2015 අවුරුද්දේ මිලියන 2000 මිලියන 6980යි 2016 අවුරුද්දේ මිලියන 7241යි 2017 අවුරුද්දේ මිලියන 7164යි 2018 අවුරුද්දේ මිලියන 7015යි 2019 අවුරුද්දේ මිලියන 6717යි 2020 වර්ෂයේ 7103යි 2021 වර්ෂයේ
මිලියන 5491යි 2022 වර්ෂයේ මිලියන 3789යි 2023 වර්ෂයේ මේ පළවෙනි මාස 3ට විතරක් මේ වෙනකොට අපි ඩොලර් මිලියන ඔබතුමාට දැනන්නම් ඩොලර් මිලියන මේ මේ මාස කීපය ඇතුළත අපි ඩොලර් මිලියන මේ වෙනකොට අපිට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා මේ මාස 5 ඇතුළත මැයි මාසයේ වෙනකොට අද දවසේදී අපි අද දවසේ වාර්තාවත් ඉදිරිපත් කරනවා මැයි මාසයට අදාළව ඩොලර් මිලියන 480ක් ඒකත් ඇතුළුව ඩොලර් මිලියන 2347.2ක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් කියනවනම් රුපියල් වලින් කියනවනම් රුපියල් බිලියන 792ක මුදලක් මේ මාස 5ට ලංකාවට ප්‍රේෂණය කරලා තියෙනවා විදේශගත ශ්‍රමිකයන් මගින්. එතකොට සෞභාග්‍ය දැක්ම A1 ක්‍රියාත්මක වේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ඒකාබද්ධව මනුස්සයන් නැමැති දායක විශ්‍රාම වැටුප්‍රමේ වර්තමානයේ ක්‍රියාත්මක කරනවා විශ්‍රාම වැටුපක් ක්‍රියාත්මක කරනවාද කියලා ඔබතුමා අහන්නේ ඒක මෙම විශ්‍රාම වැටුප්‍රමේට දායක විය හැකි අවුරුදු 18 50 59 අතර ශ්‍රමිකයන් හට මෙහි ප්‍රතිලාභ ලබා ගත හැකි වෙන්නේ වයස අවුරුදු 60න් පසුව මාසිකව ලබා දෙනු ලබන මෙම විශ්‍රාම වැටුපෙහි වාරික මුදල තීරණය කරන්නේ සමාජිකයාගේ වයස ඉල්ලුම් කරන විශ්‍රාම වැටුප වාරික ගණන 90 වෙනවා එසේ ක්‍රියාත්මක කරන ලද දිනය කවරේද 2022 සැප්තැම්බර් මාසේ 26 වෙනිදා ඉඳලා අපි මේක ක්‍රියාත්මක කරා මේක වසර ගණනාවක් තිස්සේ විදේශගත ශ්‍රමිකයාට රක්ෂණාවරණයක් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව විවිධ ඉල්ලීම් විවිධ පාර්ශ්ව සහ මේ සම්බන්ධව කැබිනට් අනුමැතියෙන් පවා ලබාගෙන තිබුණා නමුත් අවසානයේදී අපි මේක දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හැටියට ආරම්භ කරන්න අපිට හැකියාව ලැබුණා එම දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද කියලා ඔබතුමා අහනවා විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා කිසිවෙක් මේ වෙනතුරු සුදුසුකම් ලබන්නේ නැහැ මොකද මෙම විශ්‍රාම වැටුපේ ප්‍රතිලාභ ලැබෙන්නේ ශ්‍රමිකයාට අවුරුදු 60ක් සම්පූර්ණ වුණාම විශ්‍රාමිකයා මිය ගියොත් සමාජිකයා ගෙවිය යුතු ඉතිරි මුදල වාරික මුදල් කාර්යාංශයේ මගින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂක මණ්ඩලයට එකවර ගෙවනු ලබනවා විදේශගත වන ශ්‍රී ලාංකිකයෙකු මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා සමාජිකත්වයේ ලබාගත් පසු විදේශ මුදලින් ප්‍රේෂණය කර ඇති සම්පූර්ණ මුදලින් දායකත්වයේ සම්පූර්ණ කළ දිනට පවතින විනිමය අනුපාතය 5%ක විශ්‍රාමික පාරිතෝෂිතයෙකුත් වයස අවුරුදු 60ක සම්පූර්ණ වූ පසු ප්‍රතිලාභ ලබා ගන්නා මුල් අවස්ථාවේදී පළමු විශ්‍රාම වැටුප සමගම අදාළ සමාජිකයා වෙත ගෙවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරනවා 2023.5-8 වන දින වෙන විට මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා සමාජිකත්වයේ ලබා ගැනීමට ශ්‍රමිකයන් 3831 දෙනෙක්ගෙන් ඉල්ලීම් ලැබිලා තියෙනවා නොයසේනා මේ මන්ද පැන නොනගී හරි එමෙතුමනි විශ්‍රාම වැටුපට තාම සුසුකම් ලැබලා නැත්තේ අර වයස ප්‍රශ්න නිසා වෙන්නේ නැතිනේ අම 60 සම්පූර්ණ වුණේ නැහැනේ කාගේවත් ඒකට දැන් කී දෙනෙක් ඉල්ලුම් කරලා තියෙනවා කියලාද කිව්වේ 3831 ඇහෙන්නේ මොකද මේ 3831ක් කියලාද ඔබතුමා කිව්වේ ඉල්ලුම් කරලා තියෙනවා දැන් ඉල්ලුම් ලැබිලා තියෙනවා ඒක ශ්‍රමිකව දැනුවත් කරලා තියෙන මේ ක්‍රමය දැන් ක්‍රියාත්මක වෙයි ශ්‍රමිකයා දැනුවත් කරන්න මේ වෙනකොට අපි මාධ්‍ය මගින් දැනුවත් කරලා තියෙනවා ගරු ආමන්ත්‍රිතුමනි ඒ වගේම අපි ඒ ප්‍රමාණය බොහොම අඩුයි නේ අඩු ප්‍රමාණයක් ඉල්ලලා තියෙනවා ආම ලියාපදිංචි වෙලා තියෙන්නේ අඩු ප්‍රමාණයක් මේ 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 සඳහා ලියාපදිංචි වෙලා තියෙන්නේ හරි මට ඒ ප්‍රමාණවත් අපේ මන්ත්‍රීවරු දෙන්නෙක් තුන් දෙනෙක් ඉල්ලනවා අතුරු ප්‍රශ්න දෙක අහන්න ඔබතුමා අවස්ථාව දෙන්න ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ විශේෂයෙන් පළවෙනි අතුරු ප්‍රශ්න විදියට හඳ සූදානම් වෙන්නේ අපි දන්නවා කුවේට් රටට යන ගෘහ සේවිකාන් සම්බන්ධ දැන් කුවේට් රටට යන ගෘහ සේවිකාන් සම්බන්ධ මොකද කුවේට් තියෙන සම්බන්ධතා විදේශ රැකියා සම්බන්ධතාවය අපි ශ්‍රී ලංකාවත් එක්ක බොහොම හොඳට තියෙන තැනක් එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි කුවේට් රටේ අලුතෙන් පටන් ගත්ත වෙනම රක්ෂණයක් කුවේට් රට යන අයට වෙනම රක්ෂණයක් කරන්න කියලා ඒක හාම්පුතාට කරන්න කියලා තමයි මම හිතන්නේ ඒ යෝජනාව ආවේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ රක්ෂණය දැනට සිද්ධ කරන්නේ කුවේට් සමාගමකින්. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ කුවේට් සමාගමේ කරද්දී මේකට කවුරු හරි මැදිහත් කරුවෙක් ඉඳගෙන කුවේට් වලින් මේකේ යම්කිසි වැඩිපුර ලාභයක් ලබනවා කියන එක තමයි විශේෂයෙන්ම ඒජන්ත මහත්තුරු වගේම අනිත් සියලු දෙනාත් කුවේට් රැකියා කරන කණ්ඩායමනුත් ප්‍රකාශ කරන්නේ. එතකොට ඇයි අපිට බැරි ලංකාවේ ඉන්ෂුරන්ස් සමාගම් ඕන තරම් තියෙනවා ලංකාවේ ඉන්ෂුරන්ස් සමාගම්. ඇයි ලංකාවේ ඉන්ෂුරන්ස් සමාගමකින් නැතුව
වැඩි මුදලකට ඉතාමත්ම අඩු මුදලකට ලංකා විසුරු සමාගමෙන් ගන්න පුළුවන් හැකියාව තියෙන කතාව තමයි ඒ අය ප්‍රකාශ කරන්නේ. එතකොට ඒක ඇයි කුවේට් සමාගමකට දීලා කුවේට් සමාගම හරහා ඒ ඉන්ෂුරන්ස් එක ලබාගෙන වැඩි මුදලක් ශ්‍රී ලංකාවට එන්න තියෙන මුදල් එහෙම නැත්නම් විදේශ විනිමය එන්න තියෙන මුදල් ප්‍රමාණයක් කුවේට් රටක තියෙන සමාගමකට දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ තමයි විශේෂයෙන් ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ. अरे एक अपहान मंत्रितुमा मंगिताने बतुमत मे क्षेत्रे पिलिमद अवबोधया अतैकिया मंग विश्वास करनवा टीकाखारी आयतने मंत्री अध्यक्षण मंत्रीवरे हटिपतिगिन हिटपुन सा बुतुमा मम धनुवत्करण कमति पिटराटक सिद्धवेन अणुतुर्वलट पिटराटक रोहलगतवींबलट लंकावे रक्षणे किटे वटिकटयुत कर बह ये निशा तमाय मम निवे मेक पटांगत्ते मेक पटांगत्ते इतिहास पवते नवील तलता अतकोर मेथिनियट तवमत मे पिल बंद परीक्षण कुत्तीन एक किसीम परीक्षण या सिद्धकरा नैतुव एक टेन्डर कंद किन तोरव तोरगत्त किल भाई हरिवरदगन मम्मी कथाकरण वे हे भाई एक क्रियात्मक करला कालिकट पास दिघट मे विल मे वत्ता निमर्शिपाल अमात्युम मेरटे विदेशगत श्रमिक्यांगे ओ यवन एजंता आयतन विसीन करनलाद इलीमकट अणुव हिटपु अमात्यवरय कैबिनेट मंडलेट दनुंदी मे नमतुरुव कैबिनेट मंडले विसीन पत्करनलाद कैबिनेट अनुकमिटुवा खरहा टेंडर कंदवीम करला जात्यांतरवसा देशीयव टेंडर कंदवीम करला ए टेंडर कंदवीम हरहा तोरागेन तमई एक पिरिनमल तियेन्ने एक तमई कारणाव हबै विदेश रक्षण एरटेदी करण सिधुन अणुर्वलि एरटेदी सिधुन कारणावलि एरटे लंकावट नवत गेन्वागेमेम एरटट अदाल कारण सिद्धवेन हब मेक क्वेट राज्येट वितरा अदाल कारण वक्ने वे मेक अपेम विदेशगतवेन सियलुम डोमेस्टिक गृह सेवे संधायन सियलुदेनाट अदालय इतकोट ऐ मेक क्वेट रटगेन वितरा कतावेन एतमाय क्वेट रटे नियोजित कीप दिन किन्नवा ඒ රටේ ඇතුලේ අපේ රටේ කලින් තානාපති කාර්යාලයේ හිටපු ඇතැම් නිලධාරීන් සමග එකතු වෙලා සහ ලංකාවේ ඇතැම් දේශපාලඥයෝ සම්බන්ධ කරගෙන එහෙ ඇතුලේ නීති විරෝධී රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කරපු. ඒ නීති විරෝධී රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ ලංකාවේවත් ඒ රටේවත් අනුමැතියක් නැතුව ඩොලර් 30ක් අය කරලා ලංකාවෙන් යන හැම කෙනාම එම්බසිය හරහා ක්‍රියාත්මක කරා. මේකට ප්‍රශ්නයක් වුණා. මෙන්න මේ ප්‍රශ්නේ නිසා තමයි ක්වේට් වල විතරක් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රශ්නයක් එන්නේ. මෙහෙ රටේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් පොඩි පොඩි विशाल वशेन कथाकराने समहार यूट्यूब नालिका ते संबंधे बहुम सल्ली अरगेन लक्ष्य कमार देख अरगेन प्रोग्राम कर लिशा हेम नेतु मेक क्वेटर रट विर कदाल दे मेक अपि विदेशगत श्रमिक्यान्यवन सैम रटकटम अदाल कारण सह मेहर मेर अपेरटे श्रमिके अंट सिद्धवेन අනතුරු සියල්ල ආවරණය කරලා තියෙන ඒ වගේම ලංකාවට නැවත ගෙන්වා ගැනීමේදී රජයට දරන්න වෙන වියදම එහෙම නැත්නම් ඒ ඇයට ඒක ගිවා ගන්න බැරිකම නිසා ඒ ඇයට ඒ රටේ හිර වෙලා තානාපති කාර්යාලවල සුරක්ෂා නිවාසවල ගත වෙලා ඉන්න කාලය අවම කළා අපිට ගෙන්වා ගන්න පුළුවන්කම තියෙනවා ඉතිහාසයේ මේ වගේව ක්‍රියාත්මක කරනකොට ඒ ඒ රටවල් තම තමන්ගේ ඒ රටවල් වලින් නියෝජිතයෝගේ බලපෑම් මත විවිධ විවිධ ක්‍රියාකාරකම් කරා නමුත් අපි දැන් වෙන කිසිම රටක බලපෑම් වලට යටත් වෙන්නේ නැහැ අපේ ශ්‍රමික ආරක්ෂාව විතරයි අපි බලන්නේ අපේ ශ්‍රමිකයාගේ ආරක්ෂාව සුරක්ෂිත වෙන අපේ ශ්‍රමිකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි දාන නීති වලට එකඟ වෙන රටවල් වලට විතරයි අපි අපේ ශ්‍රමිකයෝ යවන්නේ එතනින් එහාට කවුරු හරි කියනවා නම් අපි ඒ රටට ශ්‍රමිකයෝ යවන එක පවා නතර කරන්න අපි සූදානම් මොකද කාන්තාව යවලා ඒකාන්තාව ආරක්ෂා කරගැනීමේ වගකීම අපිට දරන්න බැරි නම් මේ කාර්යය කරන්න බෑ බෞමිසුති අවසාන ප්‍රශ්නේ කවුද දැයිසිරි ජයසේකර මහත්මයා නියෝජක කතානායකතුමනි අපි මනුෂ්‍ය රණකර මහත්මුනි මම ඔබතුමාට ඔබතුමා මේ ගැන හොඳට අවබෝධයක් තිබෙන නිසා මම අහන්නේ විශේෂයෙන්ම අද විවිධ රටවල් වලට යනවා විසිට වීසා වලට විශේෂයෙන්ම මැලේසියාව ඊළඟට ඩුබායි මම ගිය සති කිහිපයකට කලින් ගිහිනකොට මට හම්බුණා තරුණයෝ කීප දෙනෙක් මම ආව මොකටද ඇවිල්ලා ඉන්නේ කියලා විසිට වීසා මම මොකද්ද කරන්නේ නෑ රස්සාවක් හොයාගන්න හදන්නේ සර් එතකොට දැන් ගිය සතිය ඔබතුමා දන්නවා මැලේසියාවල එක කාන්තාවක් මිය ගියා. දැන් කිසිම විදියකට නියෝජ්‍ය කතානායකතුමනි එයාට බන්දියක් ගෙවන්න බෑ. මොකද හේතුව එයා අය කිසිම වෙලාවක මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශේ ලියාපදිංචිලා ගිය අය නෙවෙයි. ඉතින් අත්ත වශයෙන් මෙවැනි අය විවිධ රටවල් වලට නියෝජ්‍ය කතානායකතුමනි දැන් යවනවා මේක මොස්තරයක් වෙලා තියෙන. සල්ලි ගන්නවා දැන් රුමේනියා වලට යවනවා
ඊට පස්සේ එතනින් පයින්න කියන කොහට රටකට මේ විදිහට යුරෝපීය රටවල් වලට මේ විදිහට කිසිම අනුදැනුමක් නැතුව ඇත්තටම ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ලංකාවේ විශාල විදේශ ශ්‍රමිකයන් ප්‍රමාණයක් ගිහිල්ලා ඔවුන් යන්නේ විසිට වීසාකට ගිහිල්ලා ඔවුන් ඇවිද ඇවිද ඉඳලා කොහොම හරි රස්සාවක් හොයා ගන්නවා හැබැයි මේ අතරතුර මොකක් හරි අනුතරක් වුණොත් අමතුමා ඒ අය ඊට පස්සේ චෝදනා කරන්නේ ඔබතුමාට අමාත්‍යංශයට නැත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඒ නිසා මම අහන්න කැමතියි ඔබතුමාගෙන් මේ සම්බන්ධව පළවෙනි එක තමයි ලංකාවේ මිනිස්සු දැනුවත් කිරීමක් කරන්න වෙයි පළවෙනි කාරණේ විදියට මෙවැනි තත්ත්වයකට ආවොත් ඔබට අපි කිසිදු ආකාරයේ වගවීමක් වගකීමක් ගන්නේ නැහැ කියලා දෙවෙනි කාරණේ තමයි විශේෂයෙන්ම මෙවැනි අය සම්බන්ධව මොකක් හරි වෙන වැඩපිළිවෙලක් තියෙනවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ අය එක්කෝ ලියාපදිංචි කර ගැනීම හෝ නැත්තම් මොකක් හරි විදියකට ඔවුන්ගෙන් යම් මුදලක් අය කරගෙන යන විදිහ වැඩපිළිවෙලක් හරි මොකක් හරි තියෙනවද මොකද නැත්තම් මේ වගේ වුණ වෙලාවක සමස්ත වශයෙන් රටට ඊළඟට අර්බුදයක් බවට අපිට පත් වෙනවා. ඒ නිසා මම හිතනවා අපිට මේ සම්බන්ධව දැනුවත් වීමක් ඇති. මේ සම්බන්ධව රටට යම් ප්‍රකාශයක් කරොත් හොඳයි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ජයසේකර ජයසේකර මැතිතුමනි ඉතාමත්ම ඔව් වාසුදේව දානකරණතුමනි මේ ඒ වගේ අය විශ්ින් මතේ උපු ලියුමක් මම ඔබතුමාට එව්වා. ඔබතුමා මට කාරුණිකව පිළිතුරක් වෙලා තියෙනවා. ඒ ගැන යොමු කරලා තියෙනවා අය අදාළ අංශවලට කටයුතු කරන්න. දැන් මේ අය ඉන්නේ අනීතිකව. ඒ රටවල් වල එනිසා එයා නිතරම අවදානමකට ලක් වෙමින් ඉන්නේ. ඒ නිසා එයාගේ බලාපොරොත්තුවත් ඉල්ලීමක් තමයි ලංකාවේ ආණ්ඩුව මැදිහත් වෙලා ඒ අය අනීතික භාවයේ මුදලා යම් ආකාරයක ඔවුන් එහි ඉන්නා වූ කාලය විහිතා බලපත්‍රයක් නීත්‍යානුකූලව ලැබෙන ආකාරයට ඔවුන්ගේ රැකියාවක යෙදී ඉන්න අය දැන්ට ඔවුන්ගේ රැකියාවක යෙදී ඉන්න අය ඔවුන්ගේ ශ්‍රමය අවශ්‍යයි ඒ බව පෙන්නලා ස්තුතියි බොහොම ස්තුතියි මම කාරණා දෙකටම උත්තර දෙන්නම් පොඩ්ඩක් වෙලාව අරගෙන උත්තරයක් දෙනවා සමා වෙන්න මොකද මේක ජාතික වශයෙන් ඉතාමත්ම වැදගත් කාරණාවක් නිසා අරු නියෝජක කතානායකතුමනි මේ විසිට වීසා මගින් විදේශගත වීම කියන කාරණාව රැකියා විදේශ රැකියා ක්ෂේත්‍රයට ගෙනෙන්නේ නැහැ නෛතිකව ගත්තහම. ඒ කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්නේ විදේශ කාර්ය නියුක්ති කාර්යාංශයේ අරමුණු වෙලා තියෙන්නේ විදේශ රැකියා ප්‍රවර්ධනය. ඒ වගේම ගියයින් පස්සේ ඒ අයගේ ආරක්ෂාව, ඒ වගේම ඒ අයගේ ලංකාවට ආවයින් පස්සේ නැවත එයාලගේ රීඉන්ටග්‍රේෂන් කියන පාට එක නැවත සමාජගත කිරීම කියන කාරණාව. එතකොට විදේශ රටකදී ආරක්ෂාව සපයන්නත් නැවතාවහම බලා ගන්නත් යවන කාරණාවත් රෙගියුලේෂන් පාර්ට් එක තමයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට තියෙන්නේ. එතකොට මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත මගින් 1985 පනත මගින් මේක ලියාපදිංචි වෙලා යා යුතුයි කියන එක මුළු රටේම සියලු දෙනා දැනුවත් කරලා තිනවා. අද එදා මෙදා තුර හැමදාකම මේ පිළිබඳව මාධ්‍ය මගින් හැම ක්ෂේත්‍රයකින්ම දැනුවත් කරලා තිනවා. නමුත් අද වෙනකොට මිනිස් වෙළඳාම කියන ක්ෂේත්‍රයට ගැනෙන විදියට මේක රටක ආරක්ෂක අමාත්‍යංශයට තමයි මේක ගැනෙන්නේ. මේක තියෙන්නේ බවුන්ඩරිස් පැනලා යන එක මුහුදෙන් හෝ ගොඩබිමෙන් හෝ වෙනත් මාර්ගයකින් රටකින් තවත් රටකට අනීතිකව යෑම මේ අනීතිකව යද්දී මේ අය මුදල් අරගෙන ප්‍රවාහන කටයුතු මේකේ පනතේ තියෙන මේ නීතියේ සකස් වෙන ආකාරයටම මේ මිනිස් සංක්‍රමණයක් අනීතික මිනිස් සංක්‍රමණයක් සිද්ධ වීම. එතකොට මේක ආරක්ෂක අමාත්‍යංශයේ වැඩපිළිවෙල. ඒතර ආරක්ෂක අමාත්‍යංශයේ යටතේ වෙනමත් මේ මිනිස් වෙළඳාම වැළැක්වීම සඳහා විශේෂ කමිටුවක් තියෙනවා. නමුත් මේ සියල්ල තිබුණත් මේ රටේ මිනිස්සු යන්නේ අවසාන වශයෙන් විදේශ රැකියාවකට නේද කියන දයාසිරි ජයසේකර මැතිතුමා කියන කාරණාවේ ඉඳගෙන අපි මේ සම්බන්ධයෙන් අපිට කළ හැකි කාර්යදාමයන් විශාල වශයෙන් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද පහුගිය කාලවකවාන වෙනකොට මිඩ්ල් ඊස්ට් රීජන් මේ රටවල් දෙකක විශේෂ වශයෙන් මේ සම්බන්ධයෙන් තත්ත්ව වාර්තා වුණා. මොකද අනිත් හැම රටකම විසිට වීසා මාර්ගයෙන් ඒ රටට ගන්නේ නැහැ. අරගෙන ඒක කන්වර්ට් කරන්න දෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්න දෙන්නේ නැහැ. නමුත් රටවල් දෙකක ඒ රටට සංචාරකයන් හැටියට ඒ රටට ගිහිල්ලා රස්සාවල් හොයාගෙන ඒක මාරු කරගැනීමේ අවස්ථාව රටවල් දෙකක විතරක් මේ මැද පෙරදිග කලාපයේ තිබුණා. නමුත් ඒ රටවල් එක්ක අපි සාකච්ඡා කරා මේක නතර කරන්න ඒක බැරි වුණා. කොහොම වුණත් පෞගිය කාල වෙනකොට විශාල සංඛ්‍යාවක් මේ රටවල් දෙකට ගිහිල්ලා මේ අය අනාථ වෙන්න පටන් ගත්තා. මේක නිසාම මේ පිළිබඳව අපි නීතිය තැඩි කරා නීතිය ඉතාමත්ම දැඩි කරා විතරක් නෙවෙයි මෙහෙම යවලා තියෙන සියලු දෙනා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළා. නමුත් අවාසනාවකට මේ පුද්ගලයන් බහුතරයක් යවන්නේ ලියාපදිංචි විදේශ සේවා නියුක්ති ආයතන නෙවෙයි.
මේවා කරන්නේ විවිධ අතරමැදි කණ්ඩායම් මේක මාෆියා කණ්ඩායම් තමයි මේක සිද්ධ කරන්නේ ඒ වගේ කණ්ඩායමක් තරයි අර අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක් අහුනේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමේ ඒත් ඒ වගේම තමයි ලාවෝස් රාජ්‍යයට යවලා අපේ මිනිස්සු අනතුරටපත් උනේ නියෝජ්‍ය කතානායකතුමා තමයි මේ සම්බන්ධයෙන් අපිට කරුණු වාර්තා කරේ එතකොට මෙන්න මේ වගේ මිනිස්සුන් පැටවීම මිනිස්සු මිනිස් වෙළඳාම තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ මිනිස් වෙළඳාම අත්තරක් කිරීම අත්තරංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනතෙන් කටයුතු කරන්න බෑ. ඒක කරන්න ඕනේ රටේ තියෙන අනෙකුත් නීති ක්‍රියාත්මක කරලා. එතකොට හැබැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශිනුත් මේ වගේ සම්බන්ධ විදේශ රැකියාවක් කියන වචනයක් ගෑවුනොත් ඒ සම්බන්ධයෙන් මුදලක් අය කරලා තිබුණොත් කියන කාරණා අපි එකරාශී කරගෙන අපි නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා මේ පහුගිය මාස කීපයකට අත්අඩංගුවට ගැනීම සංඛ්‍යාව බැලුවොත් ඉතාමත් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් දැනුවත් කිරීම කියන කාරණාව අපේ සංවර්ධන නිලධාරීන් හරහා ගම් මට්ටමින් දැනුවත් කරනවා සමාජ මාධ්‍ය හරහා දැනුවත් කරනවා ප්‍රධාන මාධ්‍ය ජාලා හරහා දැනුවත් කරනවා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා මේ හැම එකක් කරාම මේ පාර්ලිමේන්තුවෙත් හැම වතාවකදීම යන යන තැන අපි කියනවා මෙහෙම ගියොත් අපි වග කියන්නේ නැහැ මේ වැරදි විදියට ගියොත් වැරදි විදියට සල්ලි දුන්නොත් අපි වග කියන්නේ නැහැ මේක අපි කොච්චර කිව්වත් මේ මිනිස්සු තේරුන්නේ නැහැ හැමෝම කිතනවා කවුරු හරි කියන බොරුවකට අහු වෙනවා මේකනේ අපේ රටේ නයි ධාතු වලටත් අහු වෙච්ච රටක් නේ මේක එතකොට ඒ වගේ තවමත් එහෙම රැවටෙන මිනිස්සු ඉන්නවා ඒක නිසා අපිට මේ රැවටීම ගැන අපිට අමුතුවෙන් කොච්චර කිව්වත් මේක කියලා දෙන්න බෑ මේ මිනිස්සුගේ රැවටීම තවම රැවටෙනවා එතකොට මේ උත්තරේ දෙන්නේ තව දීර්ඝව එතකොට මේක මේ මැද පෙරදිග කලාපයට විතරක් නෙමෙයි මෙතුමා කිව්වා වගේම අපේ වාසුදේව නානයක් කර්මතුමා කිව්වා වගේම ජපානය කොරියාව මෙහෙම රුමේනියාව මේ රාජ්‍යයන් රැසකටම මේ විදියට විසිට් වීසා මාර්ගයෙන් පැනලා ගිහිල්ලා ඒ රටවල් වල ඉන්න අනීතිකව සිටීමේ සිට ශ්‍රී ලංකිකයන්ගේ නොම්බරේ වැඩි වෙනවා එහෙම වැඩි වුණාම අපේ රටට හම්බෙන කෝටා ප්‍රමාණයත් අහිමි වෙනවා අපේ රටේ මිනිස්සු ගන්නේ නැහැ අනිත් කාරණාව තමයි දැනට එහෙම ගිහිල්ලා ඉන්න අය ඒ අයව නීත්‍යානුකූල කරන්න ගියාම මේ අපේ වාසුදේව නානයක් කර්මතුමනි එක දවසකට ඩිනාර් 20ක් ඩිනාර් 30ක් දානේ මාස ගණනක් රස්සා මේ රටේ අනීතිකව ඉඳලා තියෙන මේ රටවල් වල ඒ මුදල රුපියල් මිලියන 2යි 3යි එක පුද්ගලයෙක්ගේ කවුද එතකොට මේක ගෙවන්නේ අපේ රට කොයි විදියටද මේකට ගෙවන්නේ ඒ අය ගිහිල්ලා තියෙන විදියට ඒ අයගේ ගෙවල් වලින් අකාම එක කැන්සල් කරගන්න ඒ අයගේ ඒ රටේ ගිහිලා ගෙදරට ගියාම ඒ රටින් යම් මුදලක් අය කරනවා ඒ මුදල ගෙවන්නේ කාගේ සල්ලි වලින්ද මේ අහිංසක මිනිස්සු සල්ලි නැහැ හැබැයි අපි ජනාධිපතිතුමා විශේෂ මැදිහත් වීමක් කරලා විශේෂ කැබිනට් අනුමැතියක් ලබා දුන්න අපිට සීමා සහිත කාලයකට විතර දැනට සේෆ් හවුස් වල ඉන්න අනීතිකව ගියපු නීති විරෝධීව ගියපු එහෙම අනාථ වෙච්ච අයගේ ඒ මුදල් ගෙවලා හරි සාකච්ඡා කරලා මෙය ගෙන්න ගන්න කියලා ඒ කාල සීමාවත් පහ වුණා ඒ නිසා තමයි දැන් අර ඕමානේ තානාපති කාර්යාලය ඉස්සරහා ඇවිල්ලා උද්ඝෝෂණ කරන්නේ ඒ උද්ඝෝෂණ කරන්නේ තනිකරම පැනලා ගියපු අය ඒ අයගෙන් ඒ අයට ටෙලිෆෝන් එකක් කෝල් එකක් දීලා මෙහෙ එතරම්පි කියලා සංවිධානයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ කරලා සඳුන් හෙත්ටි හිටපු මන්ත්‍රීතුමා ගෙනල්ලා ඒ අයට කතා කරලා කියනවා රණ්ඩු කරන්න රටේ කීර්ති නාමය විනාශ කරන සම්පූර්ණ අනීතිකව ඒ රටට ගියපු අය මෙන්න මේක අපි රටක් විදියට කල්පනා කළ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ නීති විරෝධීව මෙහෙම යන්න එපා කියන එක. නමුත් මේක යනවා හැබැයි රජයේ විදියට අපි දැනුවත් කිරීමක් කරනවා නීතිය ක්‍රියාත්මක කිරීමක් කරනවා. තවදුරටත් මොකද මිනිසුන්ගේ යෑමේ ඊමේ නිදහස ගුවන් තොටුපළ හරහා සීමා කරන්න අපිට තියෙන ඉඩ අඩුයි. කවුරු හරි විසිට් වීසා එකක් අරගෙන සංචාරයකට යනවායි කියලා කිව්වහම ගුවන් තොටුපළේදී අපිට නිසියාකාරම අවබෝධ වුණොත් මෙයා යන්නේම රස්සාවකට කියලා අපි නතර කරනවා. හැබැයි ගොඩක් අය ඉන්දියාවට සංචාරය යනවා කියලා තවත් රටක කොණ්ඩෙ කපන්න යනවා කියලා එහෙම වෙන වෙන තැන්වලට යනවා කියලා තමයි මේ සංචාරක වීසා මගින් යන්නේ. ඉතින් මේක ඉතාමත්ම බරපතල කාරණාවක්. නමුත් දැන් වෙනකොට ඉතාමත්ම හොඳ කලමනාකාරී තත්වයකට අපිට පත් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔතුමාලා දෙපළට බොහොමත්ම ස්තුතියි මේ කාරණා මතු කිරීම සම්බන්ධයෙන්. ප්‍රශ්න අංක 2 ගරු බුද්ධික පත්‍රණ මැතිතුමා මුදල් ආර්ථික ස්ථයිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යමාගෙන් ඇසීමට පැමිණ නැත. ප්‍රශ්න අංක 3 ගරු ශානික්‍යන් රාසපුත්‍රම් රාසමාණික්ක මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගෙන් ඇසීම. අහනවා ගරු නියෝජක කතානායක. සති 2ක් කල් ඉල්ලා සිටිනවා ගරු නියෝජක කතානායකතුමනි. සති 2ක් කල් ගන්නවා.